ප්‍රවීන් ප්‍රනාන්දු කියන්නේ අපේ සිනමාවේ ප්‍රවීණ සටන් නළුවෙක් ලෙසින් එදා ඉඳලා අද දක්වාම ඉහළින් සටහනෙ තියෙන නාමයක්. ඒ විතරක්ම නෙමෙයි සටන් අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් ඔහු ඔහුගේ නාමය සිංහල රිදී තිරයට එකතු වී අවසන්. ඉතින් ඔහුගේ අලුත්ම කලා කටයුතු වගේම ඔහුගේ සිනමා ආගමනය ගැනත් ඔහු සත්‍යන්ත පුවත්පතකට කියලා තිබුණේ මෙහිමයි. මම කොළඹ කොටහේනි ප්‍රදේශයේ ඉපදුනේ. මගේ පාසල කොටහේනි ශාන්ත බෙනලික් විද්‍යාලය. මගේ මේ ජීවන ගමනත් සිනමාව කියන වෘත්තියත් මේ තරම් සාර්ථකව කරගන්න මට ශක්තියක් පුහුණුවක් ලැබුණේ මගේ පාසලෙන්. මට වයස අවුරුදු 12ක් 13ක් වෙනකොට පාසලේ ජිම්නාස්ටික් හදාරන්න මම සහභාගී වුණා. ඒ යුගයේ ජිම්නාස්ටික් ක්‍රීඩාව තිබුණේ අපේ විදුහලේ විතරයි. ජෝර්ජ් කියන සර් තමයි අපිට ජිම්නාස්ටික් ඉගැන්වුවේ. ඔහු ජිම්නාස්ටික් ක්‍රීඩාවේ සියලු පැති ආවරණය කරමින් ඒ දැනුම අපිට ලබා දුන්නා. ඒක පස්සේ කාලයක සිනමාවට ප්‍රාණවත් රිද්මයක් ඇති සටන් කලාවක් හඳුන්වා දෙන්න මට පුදුම විදියට ඉවහල් වුණා. ඒ වගේ මම ශිෂ්‍යබට කණ්ඩායමේ කෝප්‍රල් වරයෙකු වගේ වෙඩි තැබීම්, බොක්සින්, කරාටේ පිළිබඳවත් මනා පුහුණුවක් ලැබුවා. ඔය අතර තමයි මට සිනමාවට එන්න ආසාවක් ඇල්මක් ඇති වුණේ. ඒ දවස්වල සති 10ට බටහිර ක්‍රියාදාම චිත්‍රපට පෙන්වනවා. මම ඉතින් කොහොම හරි මේ චිත්‍රපට බලනවා. ඒ දවස්වල මගේ වීරයා වුණේ ඇමරිකානු ජනප්‍රිය නළුවෙකු වගේම ජිම්නාස්ටික් ශූරයෙකු බර්න් ලැන්කස්ටර්. ඔහම ඉන්නකොට අපේ පාසලේ හිටිය ඈනස්ට් පේරුතොට පියතුමාගේ හිතවත් ගුරුවරයෙක් චිත්‍රපටයක් කරන්න ගත්තා. ඒ අනුව ඔහුත් පේරුතොට පියතුමත් එකතු වෙලා හිඟන කොල්ල කියලා මිලිමීටර් 16 චිත්‍රපටයක් නිර්මාණය කළා. ඒ චිත්‍රපටේ තමයි මම මුලින්ම රඟපෑවේ. ඒත් ඒ චිත්‍රපටේ නිම කරලා ප්‍රදර්ශනය කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වුණාට ඒ අත්දැකීම මගේ ජීවිතයට ගොඩක් වටින අත්දැකීම් එකතු කළා. ඔය කාලේ මම ඉතින් පාසල් අතර ක්‍රීඩා උත්සවවල තරඟ ඉසව්වලත් ශූරතා දිනා ගනිමින් ජිම්නාස්ටික් ක්‍රීඩාව තුළින් පාසලේ ජනප්‍රිය ශිෂ්‍යයෙක් වෙලා තමයි හිටියේ. ඊට පස්සේ 1962 වසරේදී තමයි මට අවස්ථාව ලැබුණේ ටයිටස් තොටවත්තගේ චන්ඩියා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න. මට මේ අවස්ථාව ලබා දුන්නේ ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු ආරියරත්න කහවිට මහතා. මට තිබ්බේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ ගාමිණී පොන්සේකත් එක්ක පිහිනුම් තටාකයක කරන සටන් දර්ශනයක්. ඒ චිත්‍රපටේ නම් තිරගත වුණා. ඒ නිසා මගේ සටන් ප්‍රදර්ශනය වන පළමෙන් චිත්‍රපටය තමයි ටයිටස් තොටවත්තගේ චන්ඩියා කියන චිත්‍රපටය. ඉතින් එතන ඉඳලා සිනමාවේ යුගයේ චිත්‍රපට 7-8ක සටන් නළුවෙකු විදිහට අඟපාන්න වගේම සටන් මෙහෙවන්නත් මට ඉඩ ලැබුණා. ඒ අතර සැඟවෙන සෙවනැල්ල, බයිසිකල් හොරා, කපටිකම වගේ චිත්‍රපට විශේෂයි. මම ප්‍රධාන චරිතයක් රඟපෑ මුල්ම චිත්‍රපටය වුණේ දැවෙන පිපාසය කියන චිත්‍රපටය. පසුව රන්නෝන් චිල්ලාව, බිඳුනු හදවත්, සිංගප්පූරු චාලි, අපිරහස හාර ලක්ෂය, ඉහත ආත්මය වගේ චිත්‍රපටවල මම රංගනයෙන් හා මුසුණ තාත්තික වගේම ආකර්ෂණීය සටන් හා ක්‍රියාදාම ඇතුළත් චරිත කළා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ හාර ලක්ෂය චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමග සිදු කරපු දිගු සටන් දර්ශනය. ඒ මෙරට සිනමාවේ දර්ශන පළවල විශිෂ්ට කඩීම් අවස්ථාවක් ලෙසත් සලකුණු වුණා. ඊට පස්සේ සිහසුන, හදවත් නැත්තෝ, ආසාව, සිකුරුලියා වගේම සිරිපාල සහ රන්මැණිකා, අපේක්ෂා වගේ චිත්රපටවලටත් මම රංගනයෙන් දායක වුණා. සුරදූතියෝ සහ නින්ජා ශ්‍රී ලංකා මම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙකක්. ඒ අතරින් සුරදූතියෝ චිත්‍රපටය 1986 සරසවි චිත්‍රපට උළෙලදී එහි අධ්‍යක්ෂණය සඳහා විශේෂ කුසලතා සම්මානයක් පවා මට ලැබුණා. පුංචි තිරයට මම ආවේ හිම රාත්‍රිය කියන ටෙලිනාට්‍යයත් එක්ක. ඊට පස්සේ සෙක්කු ගෙදර, ඉරබඩු තරුව, චන්ද්‍රයාමය, දාමිනි, කෙලිමඩල වගේ නිර්මාණ කිහිපයකටත් මම රංගනයෙන් දායක වුණා. මම මගේ සිනමා ජීවිතයේ නිර්මාණවලින් ප්‍රේක්ෂකයාට උපරිම වින්දනයක් වගේම සමාජ පණිවිඩයක් දුන්න රංගන ශිල්පියෙක්. ඉතින් අද මම ජීවිතයේ සැඳෑ සමය ගත කරනවා. මම වර්තමානයත් අනාගතයත් දෙස බලන්නේ තෘප්තිමත් සුපහන් හැඟීමකින් කියලයි ඔහු පවසලා තිබුණේ. එල්ලේ තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.